ඉංග්‍රීසියෙන් කතා කරන්න යනකොට සිංහලෙන් හිතෙනවද මේක නැති කරගන්නේ කොහමද ගොඩක් අහන ප්‍රශ්නයක් අදත් මොටිවේෂන් වීඩියෝ එකක් තමයි තියෙන්නේ ඉතින් අද වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න යන්නේ ඔයා ඉංග්‍රීසි කතා කරද්දි සිංහලෙන් ඔයාගේ ඔළුව ඇතුලේ භාෂාව ට්‍රාන්ස්ලේට් වෙනවද පරිවර්තනය වෙනවද මේක ගොඩක් අයට තියෙන ගැටලුවක් ඉස්සරත් මට තිබ්බ ගැටලුවක් ඉතින් අද කතා කරමු මේක නැති කරගන්නේ කොහොමද කියලා ඉතින් කොහොමද ඉංග්‍රීසියෙන් කතා කරද්දි සිංහලෙන් හිතන එක නවත්තගන්නේ ඔයා මුලින්ම තේරුම් ගන්න ඕනේ ඔයා කතා කරන්නේ මේ ඉගෙනගත්ත භාෂාවක් නෙමෙයි ඔයා ළඟ තියෙන පුරුද්දක් තමයි මේ කතා කරන්නේ හිතන්න ඔයා වැඩපොළට යනවා නැත්නම් කම්පැනි එකට උදේ යනවා යාළුවෙක් කරි උදේ හම්බ වෙනවා මෙතෙන්දී ඔයා මුලින්ම කියනවා ගුඩ් මෝර්නින් කියලා මේ ගුඩ් මෝර්නින් කියන එක ඇත්තටම සිංහල භාෂාවේ තියෙන එකක් නෙමෙයිනේ ඒක ඉංග්‍රීසි භාෂාවේ තියෙන දෙයක් ඔයා හැබැයි සිංහලෙන් සුබ උදෑසනක් කියලා කියන්නේ නැහැ නේද මෙතෙන්දී ඔයාට තේරෙනවද ඔයා මේ භාෂාවක් නෙමෙයි කතා කරන්නේ පුරුද්දක්. ඉතින් පුරුද්දක් තමයි ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ. ඔයා භාෂාවක් කතා කරනකොට ඔයාට හිතන්න සිද්ධ වෙනවා. මං කොහොමද මේක කතා කරන්නේ? හිතන්නවා මොකක් හරි වාක්‍යයක් කියනවා. එතකොට ඔයා ඉංග්‍රීසියෙන් ඒක හදනකොට ඔයා ග්‍රැමර් හරිද? මේක කොයි විදිහට තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ඔයා හිතනවා. හැබැයි ගුඩ් මෝර්නින් කියන එක සම්බන්ධයෙන් ඔයාට කිසිම ගැටලුවක් නැහැ. ඒක ඔයාගේ ඇඟේම තියෙනවා. උදේ කවුරු හරි දැක ගමන් ඔයා ගුඩ් මෝර්නින් කියන්න ඕනේ. ඉතින් මේක ඔයාගේ ප්‍රොසෙස් එකේ නැත්නම් මේ හැබිට් වල ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසියව බොහොම පහසුවෙන් ඔයාට මේක කියන්න පුළුවන්. හැබැයි අලුත් වාක්‍යයක් කියනකොට ඇයි ඔයාගේ මනස ට්‍රාන්ස්ලේට් කරන්නේ? මේකට හේතුව තමයි කාලයක් තිස්සේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන ගොඩක් දේවල් ඔයාගේ මනසේ තැන්පත් වෙලා නැහැ. ෆුට් ප්‍රින්ට් එකක් විදියට. හැබැයි සමහර දේවල් ගුඩ් මෝර්නින් කියන එක, ගුඩ් ආෆ්ටර්නූන් කියන එක, ගුඩ් නයිට් කියන එක, ඒ වගේ සමහර දේවල් අපේ මනසේ තැන්පත් වෙලා තියෙන්නේ. මේක පුරුද්දක් විදියට තමයි මනසේ තැන්පත් වෙලා තියෙන්නේ. හැබැයි මූලික දේවල් අපේ මනසේ තැන්පත් වෙලා නැහැ. දැන් ඔයාලට තේරෙනවා ඇති ග්‍රැමර් ඉගෙනගෙන මේක මනසින් ට්‍රාන්ස්ලේට් කරලා කතා කරන එක ඔයාට ලොකු බාධාවක් කියලා. ඔයා ස්පෝකන් ඉංග්‍රීෂ් විතරක් ඔයා ફોકસ කරනවා නම් ඔයා මූලිකව අවධානය යොමු කරන්න ඕනේ ඉංග්‍රීසි ටර්ම් සම්බන්ධයෙන්. වාක්‍ය ඛණ්ඩ ඔයා පුහුණු වෙන්න පටන් ගන්න. ඒක කාලයක් තිස්සේ පුහුණු වෙනකොට ඔයාගෙම දෙයක් බවට පත් වෙනවා. හිතන්න මට යන්න ඕනේ කියන එක I have to go කියලා ඔයාට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන්. මෙතෙන්දී ඔයා ට්‍රාන්ස්ලේට් කරන්නේ නැහැනේ මම යන්න ඕනේ. එතකොට මම I දානවා, ඊළඟට have to කියන පදේ දානවා, ඊළඟට verb එක දානවා. ඔයා මේ විදියට ට්‍රාන්ස්ලේට් කරන්නේ නැහැ නේද? ඔයාට මේක හොඳටම පුළුවන් I have to go now. මට දැන් යන්නට ඕනේ. ඉතින් මේ වගේ හැම දෙයක්ම ඔයා පුළුවන් කරගත්තොත් තමයි ඔයාට ට්‍රාන්ස්ලේට් කරන්නේ නැතුව කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඇත්තටම ඉංග්‍රීසි භාෂාවම අපිට මෙහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම ඔයාට එහෙම කරන්න බෑ. මොකද ඉංග්‍රීසි භාෂාවේ වචන තියෙනවා ලක්ෂ ගාණක්, ටර්ම්ස් තියෙනවා දහස් ගාණක්. ඉතින් මේ ඔක්කොම ඔයාට දැනගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔයාට එදිනෙදා ජීවිතේදී කතා කරන්නම අවශ්‍ය වෙන වචන ටික, ඒ වගේම මේ වාක්‍ය ඛණ්ඩ ටික ඔයා පුරුද්දක් විදියට ඔයාගේ මනසට ඇතුළත් කර ගත්තොත් ඔයාට බොහොම පහසුවෙන් කතා කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයා කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා වාක්‍ය ට්‍රාන්ස්ලේට් කරලා ඉගෙන ගන්න එපා. උදාහරණයක් විදියට සිංහලෙන් වාක්‍යයක් හිතලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය වුණාම සිදුවෙන්නේ මෙහෙමයි කියලා ඔයා ඉගෙන ගන්න එපා. ඔයා කෙලින්ම ඉංග්‍රීසි ටර්ම් එකම ඒකට ඉගෙන ගන්න. හිතන්න මෙතන මේසයක් තියෙනවා. There is a table here. ඉතින් ඒක ඔයා ඉංග්‍රීසියෙන්ම ඉගෙන ගන්න. කොහොමද ඉංග්‍රීසියෙන් විතරක් ඉගෙන ගන්නේ? ඔයාට පුළුවන් ෆිල්ම්ස් බලන්න. ඔයාට පුළුවන් ඉංග්‍රීසි වීඩියෝස් බලන්න. ඇත්තටම විෂුවල් එකත් එක්ක මේ වචන සම්බන්ධ වුණොත් ඔයාට බොහොම පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන්. හිතන්න ෆිල්ම් එකක් බලනකොට ඒ ෆිල්ම් එකේ ඉන්න කෙනෙක් කියනවා I have to go now කියලා. මට දැන් යන්නට ඕනේ. එයා එතකොට යන්න ලෑස්ති වෙනවා. ඒ වගේ දෙයක් ඔයාට බලන්න පුළුවන්. ඒ වගේ චිත්‍රයක් ඔයාගේ ඔළුවට යනකොට ඔයාට සිංහල භාෂාවෙන් මේ සිද්ධිය යන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවෙම තමයි මේ සිද්ධිය යන්නේ. දැන් ඔයාලට තේරෙනවා ඇති ඔයා ඉංග්‍රීසියෙන් හිතන්න නම් ඉංග්‍රීසියෙන්ම මේ දත්ත ඇතුළත් කරන්න ඕනේ. මේක 100%ක් ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. ඔයා සාමාන්‍යයෙන් භාෂාව පටන් ගන්න කෙනෙක් නම් පන්තියකට ගිහිල්ලා ට්‍රාන්ස්ලේෂන් ඉගෙන ගන්නවා. ඒක කිසිම වැරද්දක් නැහැ. මම කියන කතාව පටලවලා තේරුම් ගන්න එපා. මම කියන්නේ මේ ඉංග්‍රීසියෙන් හිතන ලෙවල් එකට ඔයා එනවා නම් ඔයා සම්පූර්ණයෙන්ම මේ ඉංග්‍රීසි භාෂාවෙම තමයි ඔයාගේ මනසට මේ සිතුවිල්ල ඇතුළත් කරගන්න ඕනේ. එහෙම නැති කෙනෙක් කතා කරනකොට හිර වෙනවා, පැටලෙනවා වගේ බය ඇති වෙන දේවල් වෙන්න පුළුවන්. මොකද ඔයා සිංහලෙන් හිතලා ඒක ට්‍රාන්ස්ලේට් කරලා තමයි එළියට දෙන්නේ. හැබැයි ඔයා දන්න දෙයක් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට
තේනදිවා ගුඩ් මෝනින් කියනකොට කිසිම ආයාසයකින් තොරවනේ කියන්නේ. ඉතින් මේ වගේම තමයි අනිත් දේවලුත්. අනිත් දේවල් වල පුහුණු වෙලා නැති හින්දා කියලා නැති හින්දා ඔයාට අලුත්. හැබැයි නේටිව් කෙනෙක්ට පිටරට ඉන්න කෙනෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන කෙනෙක්ට මේවා සාමාන්‍ය දේවල්. එයා එදිනෙදා ජීවිතේදී කතා කරන්නේ මේ විදිහටම තමයි. එයාට මොකද ඉල්ලන්න ඕන වුණාම එයා ඉල්ලන්නේ ඉංග්‍රීසියෙන්. එයාගේ හැඟීමක් ප්‍රකාශ කරන්න ඕන වුණාම එයා ඒක කියන්නේ ඉංග්‍රීසියෙන්. ඉතින් එයාට අවශ්‍ය දේ කියන්න එයාට හිතෙන්නේ ඉංග්‍රීසියෙන්මයි. දැන් ඔයාට තේරෙනව නේද? ඉංග්‍රීසියෙන් හිතන එකයි සිංහල වචනයක් නැත්නම් වාක්‍යයක් ට්‍රාන්ස්ලේට් කරලා කියන එකයි අතර තියෙන වෙනස. අපි මොකක් හරි ට්‍රාන්ස්ලේට් කරන්න යනකොට ඔයාට අනිවාර්යයෙන්ම ග්‍රැමර් ගැන හිතනවා. මොකද අවුරුදු ගාන ග්‍රැමර් රූල්ස් ඉගෙනගෙන මේක හරිද දන්නේ නැහැ. මේක මෙහෙම වුණොත් කොහොම වෙයිද දන්නේ නැහැ වගේ මනසට ඔයාගේ සිතුවිලි එනවා. මේක ලොකු බාධාවක්. බැරියර් එකක්. මේ බැරියර් එක මේ බාධාව නැති කරගන්නම් ඔයා සම්පූර්ණයෙන්ම හිතන්න ඕනේ ඉංග්‍රීසියෙන්. ඒක හිතන්න තියෙන එකම ක්‍රමේ ඔයා මනසට දාන තොරතුරු ඉංග්‍රීසියෙන් ඇතුළත් කරන එක. එහෙම ඉංග්‍රීසියෙන් කාලයක් තිස්සේ ඇතුළත් කළොත් ඔයා සාමාන්‍ය ජීවිතේ කතා කරන හැම දෙයක්ම ඔයා ඉංග්‍රීසියෙන් ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඔයාට අදහස ප්‍රකාශ කරන්න ඕන වුණාම ඒ හැඟීමත් එක්ක අවශ්‍ය කරන ඉංග්‍රීසි වාක්‍ය ऑटोमेटिकली එලියට එනවා. එතකොට ඔයාට අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. දැන් ඔයාට තේරෙනව නේද? ඔයා හිතන එකයි ඔයා කියන එකයි හරියටම සමපාත වුණොත් ඔයා එලියට දාන වාක්‍ය කිසිම වැරද්දක් නැහැ. මොකද ඔයා කියන්න හදන එක කලින් 10000 වතාවක් ඔයාගේ මනසට ඇතුළත් කළේ ඉවරයි. කවදාවත් ඔයාට ගුඩ් මෝනින් කියන්න ගිහිල්ලා වැරදිලා නැහැනේ. ඉතින් මේ වගේම තමයි හැම දෙයක්ම ඔයාට අවශ්‍ය කරන මනසට ඉංග්‍රීසියෙන් දාගත්තොත් ඔයාට හැමදේම කතා කරන්න පුළුවන්. මේක ටිකක් අසීරු කාරණයක්. ඉංග්‍රීසි පටන් ගන්න මුල් කාලේ ඉන්න කෙනෙක්ට සමහරවිට මේ වැඩේ කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා මිඩල් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඉංග්‍රීසියෙන් විතරක් කතා කරන්න ඕනේ නම් ඔයා අනිවාර්යයෙන්ම මේ වැඩේ කරන්න පටන් ගන්න. ඉතින් මං හිතනවා මේ සම්බන්ධයෙන් ඔයාට පොඩි හරි දැනුවත් කිරීමක් ලැබෙන්න ඇති කියලා. මම තවත් වීඩියෝ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාතෘකාව සම්බන්ධයෙන්. ඒ වගේම මගේ channel එකේ ලක්ෂ ගාන බලපු වීඩියෝ එකක් තියෙනවා ඉංග්‍රීසියෙන් හිතන්නේ මෙහෙමයි කියලා. මම දන්නවා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ. ඒ නිසා මම අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තුනේ අන්නේ කාරණේ ගැන. මම තවත් වීඩියෝ කිහිපයක්ම මේ සම්බන්ධයෙන් අනාගතයේදී අරන් එන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක හොඳයි නම් ඔයාගේ අදහස පල්ලෙහැයින් කමෙන්ට් කරගෙන යන අනිවාර්යෙන්ම. කමෙන්ට් කරන්න නැතුව යන්න එපා. ඔයාගේ අදහස පල්ලෙහැයින් මට කියන්න. මට පුළුවන් ඊළඟට හදන වීඩියෝ එකට ඔයාගේ ගැටලුව ඇතුළත් කරන්න. ඉතින් මේවාගේ වීඩියෝස් වලට කැමති නම් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මම හැමදාම රෑ 8ට වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ අනිත් channel එක English with Indura channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මං ඒකට වීඩියෝ series කීපයක්ම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙච්චර වෙලා වීඩියෝ එක ඇහුවා නම් ඔයාලට ගොඩක් ස්තුතියි. මට message කරන්න ඔයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මං අනිවාර්යයෙන්ම ඔයාට reply කරනවා. එහෙනම් අදට ගිහින් එන්න මේ වගේ වීඩියෝකින් ඉක්මනින් හම්බෙමු. හැමෝටම good luck. හැමෝටම goodbye.